පසුගිය රජයේ සමයේ ඇමතිවරුන් සඳහා වාහන ගෙන්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. ඇමතිවරුන්ට බිලියන 1.65යි රාජ්‍ය ඇමතිවරුන්ගේ ටෝටල් එක මිලියන 652.85යි නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ටෝටල් එක මුදලින් මිලියන 564යි. මේක කැබිනට් ඇමතිරුන්ට රාජ්‍ය ඇමතිරුන්ට නියෝජ්‍ය ඇමතිරුන්ට ගත්ත වාහන ලයිස්තුව. අපේ රටේ ආර්ථිකයේ තිබුණු තැනයි අපේ රටේ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු රාජ්‍ය මුදල් වියදම් කරපු ආකාරය පිළිබඳව යම් පැතිකඩක් මේ සමස්තය නෙවෙයි යම් පැතිකඩක් තමයි මේ වාහන පාවිච්චි කරලා පෙන්නුම් කරන්නේ. ඔබතුමා දන්න පරිදි අමාත්‍යවරුන්ගෙන් යම් කණ්ඩායමක් නැවත ඔබතුමාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු. ඒ ඔය වාහන ලැයිස්තුවට අදාළව මම අහගෙන ඉන්නකොට සමහර අයත් ඔබතුමාගේ ආණ්ඩුවේ යලි රාජ්‍ය අමාත්‍යවරු. ඒ කියන්නේ මෙහි පැත්තේ ඉන්න කොටත් ඒ සුඛ විහරණ සහිත ජීවිත ගත කරා. නැවත ඔබතුමාලගේ ආණ්ඩුවෙත් ඒ අය රාජ්‍ය අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. සමහර අය කැබිනට් අමාත්‍යවරු බවට පත් වෙලා තිබෙනවා. අධිකතම මිල ගණන් වලට තමයි මේ වාහන ගෙනලා තිබෙන්නේ. මේ වාහන ප්‍රසිද්ධියේ වෙන්දේසි කොට එක්වර විශ්‍රාම වැටුප ගෙවන අයගේ කප්පාදු කරපු විශ්‍රාම වැටුප ගෙවන්න පුළුවන්ද? එහෙම නැත්නම් මහරගම රෝහලේ ස්කෑන් යන්ත්‍රයක ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ලබා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ වාහන නැවත ඔබතුමාලා අතර බෙදා ගන්නවද කියන එක තමයි මට දැනගන්න ඕනකම තිබෙන්නේ. හැබැයි මේ ඔබතුමාලගේ ආණ්ඩුව ඔබතුමාලත් මේකෙන් අඟ බේරෙන්න බෑ. මේක වෙන්දේසි කරන්න කියලා අපි උඩින් තියන. ඔබතුමාලා ඒ ආණ්ඩුව ඉවත් කරන්න කියපුවාම ඉවත් නොකරපු පක්ෂයක් එදා උදව් කරා මේ හැමදේම.